අපි සාමාන්‍යයෙන් කියනවනේ උදේ පාන්දර හොඳ දෙයක් වුණොත් අම්මෝ ඉතින් දවසම හොඳයි. ඒ වගේම තමයි උදේ පාන්දර මොකක් හරි අවුල් දෙයක් වුණොත් අපෝ අද දවස නම් ඉවරටම ඉවරයි. ඒත් ඇත්තටම ඒක එහෙමද? නෑ. ඒ දේවල් වලට වඩා අපිට පුළුවන් අපේ හැම දවසක්ම හොඳ දවසක් කරගන්න. කාටවත් අපේ දවස හොඳ හෝ නරක කරන්න බෑ. අපිටමයි ඒක කරගන්න පුළුවන්. හරි. ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් එතකොට කොහොමද අපේ දවස ප්‍රබෝධමත්ව සාර්ථක කරගන්නේ කියලා. අපිට ලෙඩක් දුකක් නැත්තම් අපේ හැම දවසක්ම සුබයි. සාර්ථක දවසක් උදා කර ගැනීමට හැම උදෑසනකම අපි කරන්න ඕන ක්‍රියාකාරකම් ගොඩක් තියෙනවා. එහෙම කිව්ව ගමන් බය වෙන්න එපා. ඇත්තටම මේ දේවල් හරිම සරලයි. අපිට හිතෙන්න පුළුවන් උදේම නැගිට ගමන් කෝපි එකක් හරි නැත්නම් තේ එකක් හරි බොන එක තමයි හොඳම කියලා. නෑ. අද අපි මේ කියන ක්‍රියාකාරකම් වලට ඒක ඇතුළත් වෙන්නේ නැහැ. ඇත්තටම අපි උදේ නැගිට ගමන් කරන්න ඕනේ මොකක්ද? අද වෙද්දි නම් අපි හැමෝම වගේ උදේ නැගිට ගමන් කරන නරකම පුරුද්ද තමයි අපේ මොබයිල් ෆෝන් එක අතට ගන්න එක. ඒ දේ කරනවා නම් අද ඉඳලා ඔයත් ඒක නවත්තන්න. එහෙනම් නැගිට ගමන් අපි දත් මදින එක වෙන්නේ නැති කියලා හිතනවා නේද? නෑ. ඇත්තටම අපි නැගිට ගමන් කරන්න ඕනේ හොඳ පිරිසිදු වතුර වීදුරුවක් බොන එක. හොඳ උදෑසන ආහාර වේලක් ලබා ගන්න එක. ඒ වගේම ව්‍යායාම කිරීම වගේ වැදගත් කරුණු පහක් ගැන තමයි අද අපි කියලා දෙන්න යන්නේ. මොකද මේ දේවල් අපේ නිරෝගීකමට අත්‍යවශ්‍ය වෙන නිසා. එහින්දා හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලබාගෙන හැම දවසක්ම සාර්ථක යහපත් දවසක් කරගන්න අපි මේ දැන් කියලා දෙන දේවල් කරලා බලන්න. අංක 1. උදෑසන අවදි වූ ගමන් පිරිසිදු ජල වීදුරුවක් පානය කරන්න. අපි ගොඩක් දෙනා පුරුදු වෙලා ඉන්නේ උදේ නැගිට ගමන් තේ හෝ කෝපි කෝපයක් බොන්න. ඇත්තටම ඒක කොහෙත්ම අනුමත කරන්න බැරි දෙයක්. ඔන්න නැගිට ගමන් හොඳ පිරිසිදු වතුර වීදුරුවක් බොන්න අද ඉඳන්ම ඔබත් පටන් ගන්න. ඇයි දන්නවද? අපේ දීර්ඝ නිින්දකින් පස්සේ නැගිටිද්දී නිදාගන්න කාලෙදී අපේ ඇඟ ඇතුළේ අපි ගත්ත ආහාර වලින් ඉතුරු වෙලා තියෙන විෂද්‍රව්‍යයන් මුලින්ම ඉවත් කරන්න ඕනේ. අන්න ඒ දේ කරන්න තමයි අපි උදේම වතුර වීදුරුවක් බොන්න ඕනේ. නිින්දෙන් නැහැරුණ ගමන් අපි කිසිම කෑමක් කාලා නැති නිසා මේ විෂද්‍රව්‍ය ඉවත් කරන එක බොහොම පහසුවෙන් සහ මෘදුව කරන්න අපේ ශරීරයට පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඒ කාර්ය නිසියාකාරව කරන්න ශරීරයට හැකියාවක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ හිස්බට පිරිසිදු වතුර වීදුරුවක් බොන එක නිසා රාත්‍රී කාලයේ විජලනය වෙලා තියෙන අපේ ඇඟට නව පණක් ලබා දීලා අපි ගන්න ආහාර හොඳට දිරවීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි අද ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ බඩවේලිලා නිසි පරිදි මලපහ පිට නොවීම. අන්න ඒ ගැටලුවත් මේ උදෑසන වතුර බීම නිසා විසඳිලා යනවා. ඒ කියන්නේ අපේ ශරීර කෘත්‍යයත් මේ මගින් පහසු වෙනවා. මීට අමතරව අපේ මොලේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා සහ නිදන්ගත රෝග හා වකුගඩු රෝග හැදෙන තියෙන අවදානමත් අනෙකුත් ශරීර ආබාධ හැදීමේ අවදානමත් මේ මගින් අඩු වෙනවා. එනිසා ඔබත් අදම නැගිට ගමන් පිරිසිදු වතුර වීදුරුවක් පානය කරන්න. අංක 2. නිරෝගී උදෑසන ආහාර වේලක් ලබා ගන්න. අපි හැමෝම ගොඩක් කාර්යබහුලයි. සමහර අය උදේ ආහාර ගන්නෙත් නැහැ. සමහරු මොනවා හරි පොඩි ෂෝටීච් වගේ දෙයක් තමයි කන්න පුරුදු වෙලා ඉන්නේ. ඉතින් ගොඩක් දෙනා පුරුදු වෙලා තියෙනවා ෂණික ආහාර ලබා ගන්න අද වෙද්දි. නමුත් වර්තමානයේ ගොඩක් ලෙඩ රෝගවලට හේතුවත් මේ ෂණික ආහාර හා උදෑසන ආහාරය හරිහැටි නොගැනීමයි. කතාවක් තියෙනවා උදේ ආහාරේ රජෙක් වගේ ගන්න ඕනි කියලා. ඔව්. අපිට දවස පුරා ක්‍රියාශීලීව උද්‍යෝගිමත්ව සිටීමට නම් උදෑසන අපි ලබා ගන්න ආහාර වේල හරිම වැදගත්. අපි නිදාගෙන ඇහැරෙද්දි පැය ගාණක්ම මොකුත්ම ආහාරයක් අපේ ඇඟට වැටිලා නැහැ. අනික ශරීරයේ බහිස්රාවී ක්‍රියාවලියත් සිදු වෙලා ආමාශය හිස් වෙලයි පවතින්නේ. අන්න ඒ නිසා අපි හොඳ පෝෂදායි ආහාර පාන ලබා ගන්න එක ගොඩක් වැදගත්. පුළුවන් තරම් පිටි, සීනි, තෙල් අධික ෂණික ආහාර වලින් වැළකීලා ඉන්න. ඕට්ස් වගේ විශිෂ්ට ප්‍රෝටීන් බහුල ආහාර ඔබට ලබා ගන්න පුළුවන් නම් වැඩිය හොඳයි. මොකද ඕට්ස් වලට නිරෝගීව දිරවීමේ හැකියාව තියෙන නිසා. ඕට්ස් වල තියෙන නිරෝගී විටමින්, මිනරල් හා කාබෝහයිඩ්‍රේට් ප්‍රභේද මගින් දිරවීමේ ක්‍රියාවලිය මන්දගාමී කරමින් අපේ රුධිරයේ සීනි මට්ටම ස්ථාවරව තබා ගන්න උදව් කරනවා. ඒ වුණාට අපි ගොඩක් අය ඕට්ස් ගන්න එච්චර කැමති නැහැ. ඒ නිසා අපිට පුළුවන් අපි හදාගන්න ඕට්ස් එකට ඇපල්, මිදි, ස්ට්‍රෝබෙරි වගේ පළතුරු එකතු කරගෙන රසවත් පෝෂදායි උදෑසන ආහාර වේලක් හදාගන්න. මීට අමතරව අපිට උදේ ආහාරයට එකතු කරගන්න පුළුවන් තවත් විශිෂ්ට ප්‍රෝටීන් බහුල ආහාරයක් තමයි බිත්තර කියන්නේ. සාමාන්‍යයෙන් ලොකු බිත්තරයක කැලරි 70ක් විතර තියෙනවා. බිත්තරවල විටමින් A, D, B හා හිතකර කොලෙස්ටරෝලුත් අඩංගු වෙනවා. ඊට අමතරව බිත්තරවලින් සිරුරට අවශ්‍ය කරන සියලුම ඇමයිනෝ ඇසිඩ් සපයනවා. ඕට්ස් බිත්තරවලට අමතරව සලාද කොළ, නැවුම් කිරි, නැවුම් පළතුරු වගේ දේවල් අපේ උදේ ආහාරයට එකතු කරගන්න පුළුවන්.
ඒකෙන් වඩාත් හොඳ උදෑසන ආහාර වේලක් ලබාගෙන අපේ දවසම කාර්යක්ෂමව වඩාත් ඵලදායීව ගත කරන්න පුළුවන්. අංක 3. එලාම් නාද වීමත් සමග හැකි ඉක්මනින් අවදි වෙන්න. අපේ දින කාර්යබහුලකමත් එක්ක අපි හැමෝම වගේ උදේ නැගිටිනවා. මොකද තියෙන වැඩ කරගන්න දවස මදි කියලානේ ගොඩක් අය කියන්නේ. ඉතින් දවස 30ම මහන්සි වෙලා නිින්දට ගියාට පස්සේ ඊළඟ දවසේ උදේම අපිට ඉබේම ඇහැරෙන එක හීනයක්. ඒ නිසා අපි හැමෝම එලාම් එකක් පාවිච්චි කරනවා. උදේට එලාම් එක වදිද්දි එලාම් එක පොළොවේ ගහන්න තරම් තරහකුත් ඔබට එනවා ඇති. එතෙදි මොනවා කරන්නද නැගිටින්න ඕනේනේ. ඒ වගේම අපි ගොඩ දෙනෙක් පුරුදු වෙලා තියෙනවා මේ එලාම් එක කීප සැරයක් ස්නූස් වෙන්න තියන්න. ඒ කියන්නේ 5ට, 5යි කාලට, 5යි 30ට වගේ. ඇත්තට මේක හොඳ දෙයක් නෙමෙයි. ඒ වගේ විනාඩි 10න් 15න් නිින්දෙන් අපිට හොඳක් වෙන්නේ නැහැ. අපේ නිදි චක්‍රයට ඒකෙන් බාධා වෙනවා. එතකොට වෙන්නේ අපි අන්ධ මන්ද වෙලා මත් වෙලා වගේ කලබලෙන් නැගිටින්න හදන එක. ඉතින් දවසම අවුල් වෙන එක පුදුමයක් නෙමෙයිනේ. දිනපතාම පැය 7ක් 8ක් බාධාවකින් තොරව සුවපහසු නිින්දක් ඔබත් ලබා ගන්න. එලාම් එක අපිට නැගිටින්න අවශ්‍ය කරන වේලාවට විතරක් තියන්න. එලාම් එක වදිද්දි කම්මැලි නැතුව එකපාර නැගිටින්න පුරුදු වෙන්න. තව ටිකින් නැගිටිනවා කියලා කඩින් කඩ නිින්දට පුරුදු වෙලා ඉන්නවනම් ඒක වහාම නවත්වන්න. ටික දවසක් මේ විදිහට නැගිට්ටම ඒක නිකම්ම පුරුදු වෙනවා ඔයාට. ඒ නිසා කිසිම කලබලයකින් තොරව මනස සැලැස්මකින් වැඩ කටයුතු කරගන්න ඔයාට පුළුවන් හැකියාව මේ මගින් ලැබෙනවා. අංක 4. හිරු එළියට ඉඩ ලබා දෙන්න. හිරු එළිය කියලා කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන හැම ජීවියෙකුටම අත්‍යවශ්‍ය වූ දෙයක්. විශේෂයෙන්ම මිනිසු වෙන අපිට ඉරෙලිය ගොඩක් වැදගත්. උදෑසන හිරු එළිය අපිට විටමින් D ලබා දෙනවා. උදේ නැගිට ගමන් ජනෙල් දොරවල් විවෘත කරලා නැවුම් වාතය හා හිරු එළිය නිවසට කාමරයට වැටෙන සලස්වන්න පුළුවන්. නිවස අඳුරුව තැබීමෙන් අලස ගතියත් කම්මැලිකමත් ඇති වෙනවා. විශේෂයෙන් අපේ සිරුර හිතන්නේ එතකොට මේ ක්‍රියාකාරී අවස්ථාවක් නෙමෙයි කියලා. එතකොට තමයි අපි නිකම්ම කම්මැලි වෙන්නේ. අන්න ඒ නිසා හොඳට හිරු එළිය වැටෙන සලස්වන්න ඔබට පුළුවන් නම් ඔබේ දවස සාර්ථකව ගත කරන්න ඔබට මේකෙන් හැකියාව තියෙනවා. පුළුවන් නම් උදෑසන හිරු එළිය අපේ ඇඟටත් ලබා දෙන්න. එහෙම කරලා බලන්න ඇඟට දැනෙන සුවදායක බව හා දවසම හොඳින් වැඩ කටයුතු කරගන්න ඔබට ලැබෙන උද්‍යෝගය. ඒ විතරක් නෙමෙයි, රාත්‍රී කාලේ අපි දොරවල් ජනෙල් සියල්ලම වහලා දාලා නිදාගන්නේ. එතකොට පැය ගාණක් නිවස හෝ කාමරය තුළ රැඳිලා තියෙන විස බීජ හරණය කිරීමටත් මේ හිරු එළියෙන් පුළුවන්. අඳුරු ගතියට තියෙද්දි කිසිම ප්‍රාණවත් බවක් නැහැ. ඒ නිසා තමයි අද ඉඳන්ම උදේ නැගිට ගමන් ජනෙල් දොරවල් විවෘත කරලා නැවුම් හිරේලි හා වාතාශ්‍රය නිවසට ලබා දෙන්න කියලා අපි ඔබට කියන්නේ. ඒ වගේම ඔබටත් පුළුවන් පොඩ්ඩක් එළියට ගිහින් තියෙන ඈලි මෑලි ගතිය නැති කරගන්න. අංක 5. Get moving. අපි එක දිගට පැය ගාණක් නිදියලා හැරෙද්දී අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වය අඩාල වෙලායි තියෙන්නේ. ඒ කියන්නේ අපේ මස්පිඩු, පේශීන් හා අස්ථි ක්‍රියාකාරීත්වයකින් තොරව එක දිගට පැය ගාණක් නිකන් තමයි තිබිලා තියෙන්නේ. අන්න ඒ නිසයි අපි උදේ ඇහැරෙන වෙලාවට අපිට එකපාරටම නැගිට ගන්න බැරි වෙන්නේ. අත් කකුල් හොලවන්න අමාරුයි වගේ පණ නැති ගතියක් දැනෙන අන්න ඒ හින්දායි. ඒ නිසා අපි උදේට ව්‍යායාම් කරන එක හරිම වැදගත්. උදේ කාලේ ඇවිදින්න එක, එහාට මෙහාට චලනය වෙමින් කරන අභ්‍යාස සිරුරට ගොඩක් වැදගත්. එහෙම ව්‍යායාම කිරීමෙන් ශරීරයේ සන්ධිවල ලුබ්‍රිකන් වර්ධනය කර මාංශ පේශීන් උණුසුම් කරනවා. එතකොට අපේ ඇඟට සැහැල්ලුවකුත් දැනෙනවා. උදේ නැගිටිද්දි තිබුණ අපහසුතා අයින් වෙලා ජවයක් ලැබෙනවා. උදේම නැගිටලා ටිකක් ඇවිදින්න යන එක ඇඟට වගේම මනසටත් හොඳයි. ඊට අමතරව ඩීප් ස්කොට්, ඩවුන්වර්ඩ් ඩොග්, කෝබ්‍රා පෝස් වගේ මාංශ පේශීන් වල යහපත් ක්‍රියාකාරීත්වයට යොදා ගන්නා ශරීර අභ්‍යාස අධ්‍යයනය කරලා ඒවත් ක්‍රියාවට නංවන්න. මේ සෑම ව්‍යායාමයක් අතරතුරම හොඳින් දීර්ඝව හුස්ම ගැනීම අභ්‍යාසවලත් නිරත වෙන්න ඔබ අමතක කරන්න එපා. එහෙනම් අපි අද කියලා දුන්නා ඔබේ ජීවිතයට වැදගත් කරන කරුණු රැසක්. මේ කියලා දුන්න දේවල් ඔයා මෙච්චර දවසක් කරලා නැත්තම් අද ඉඳන්ම මේ දේවල් ඔබේ ජීවිතයට එකතු කරගන්න කරන්න පටන් ගන්න. උදේම එලාම් එක වදිද්දි සැරින් සැරේ කම්මැලි නැතුව නැගිටින්න බලන්න. පිරිසිදු වතුර වීදුරුවක් බොන්න. උදේ නැගිට ගමන් හොඳින් හිරු එළිය ලබා ගන්න. ඔබේ තියෙන ඈලි මෑලි ගතිය නැති කරලා ව්‍යායාම් ටිකක් කරලා බලන්න. උදේ පාන්දර ප්‍රබෝධමත් වෙන්න. හොඳ පෝෂදායි උදෑසන ආහාර වේලක් ලබා ගන්න. එතකොට ඔබේ හැම දවසක්ම මානසික ආතතියකින් තොරව බොහොම සුවපහසුව ක්‍රියාශීලීව ගත කරන්න පුළුවන් කියලා ඔයාටම දැනේ. ඉතින් අදත් මේ වගේ වැදගත් වටින කියන වීඩියෝවක් ඔබේ ජීවිතයට වැදගත් වුණා කියලා හිතනවා නම් මේ වීඩියෝට ලයික් එකක් දාලා යාළුවන්ට පෙන ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. යන්න කලින් මතක ඇතුව අද දවසේ YouTube නාලිකාව subscribe කරන්න. එයා පැත්තේ තියෙන bell icon එක click කරොත් තමයි අපි වීඩියෝ එකක් දාපු සැනින් ඔයා ගාවට notification එක ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් මේ වගේම වටින කියන වැදගත් වීඩියෝවකින් අපි නැවතත් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.